In this video tutorial, we are going to learn about examination of title. Now, examination of title is a very important area under the conveyancing law, and also it is an area where there are a lot of practical aspects on it. Theory ekak vitarak dan egena examination of title ekata dan thiyena syllabus ekata anuwata uttar liyanna baha. Liwwat honda uttarayak honda lakunak laba ganna baha. E nisa meke practical aspect ekata ekka විභාගයෙන් පස්සේ ඔයාලා මේක ප්‍රැක්ටිස් කරන්න යනකොට ඒකෙදිත් ලබා ගන්න ඕනේ දැනුමට අවශ්‍ය වෙන විදිහට අපි ප්‍රැක්ටිකල් ඇස්පෙක්ට් එකත් එක්ක එක්සැමිනේෂන් ඔෆ් ටයිටල් එක ඉගෙන ගමු. නොටරි පබ්ලික් කෙනෙක් විදිහට ඔයාලා ලයිසන් එකක් ගත්තාන් පස්සේ ඔයාට තියෙන වැදගත්ම කාර්යයක් තමයි එක්සැමිනේෂන් ඔෆ් ටයිටල් කියලා කියන්නේ. So when a person came to you and we assume that Harsha came to you and say he is looking to buy a particular land called A. The seller or the transferor, or we could say the owner of this particular land is, we said Thilina. Right? So now Harsha asks you to prepare a particular deed in order to purchase this land. Now, the first thing the notary should do before drafting the deed is to examine the title, to do a title search and identify whether to identify this particular land, identify the boundaries of the land, identify the extent of the land, and also most importantly, identify the title of the person, whether this particular transferor owner has authority to sell this particular land. Thus, he has the unbroken ownership or the chain of title to this particular land. Right? So, the title search reveal whether the ownership of property has passed down from initial deed to the present deed without break of ownership of the chain of title. මේ ඉඩම සම්බන්ධයෙන් මුල්ම අයිතිකාරයාගේ ඉඳන් පිළිවෙලකට දන්වලක් විදිහට දැන් වර්තමානයේදී මේ අන්තිම ඩීඩ් එක ලියලා තියෙන මේ සෙලර්ට දැන් ප්‍රොපර්ටි එක ට්‍රාන්ස්ෆර් කරන්න හදන පුද්ගලයාට ලැබිලා තියෙනවද කියලා චෙක් කරන්න තමයි අපි ටයිටල් සර්ච් එකක් කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි මේකේ පිටිපස්සට බලාගෙන යනකොට අවුරුදු 30ක් දක්වා තමයි මේකට ට්‍රේස් කරන්නේ ටයිටල් එක බලන්නේ මොකද එවිඩන්ස් ඕඩිනන්ස් එකේ සෙක්ෂන් 90 න් කියනවා අවුරුදු 30ක් දක්වා ටයිටල් එක තියෙනවා නම් මේ ප්‍රොපර්ටි එකට හොඳ ඕනර්ෂිප් එකක් චේන් ඔෆ් ටයිටල් එකක් තියෙනවා නම් හොඳ ඕනර්ෂිප් එකක් ප්‍රසන්ට් ඕනර්ට තියෙනවා කියලා. ඒතර අවුරුදු 30ක් වෙනකන් තමයි අපි සාමාන්‍යයෙන් ෆෝලියෝස් චෙක් කරන්නේ එහෙමත් නැත්නම් පත්තිරු චෙක් කරන්නේ එක්සැමිනේෂන් ඔෆ් ටයිටල් ටයිටල් එක එක්සැමින් කරන්නේ. Right? ඔන්න ඕක තමයි බේසික් අයිඩියා එක එක්සැමිනේෂන් ඔෆ් ටයිටල් එක සම්බන්ධයෙන්. එතකොට එක්සැමිනේෂන් ඔෆ් ටයිටල් එකකදී අපි චෙක් කරනවා අපි කියනවා පත්තිරු පරීක්ෂා කරනවා කියලා. ටයිටල් එක්සැමිනේෂන් එකක් ෆෝලියෝස් බලනවා. දැන් මම කිව්වා මොකද්ද වොලියුම් එකක් කියලා කියන්නේ මොකද්ද ෆෝලියෝ එකක් කියන්නේ කියලා. එතකොට මේ විදිහට තමයි ඔයාලට වොලියුම් and ෆෝලියෝ විදිහට පත්තිරුවක පිටුවක් දකින්න පුළුවන් වෙන්නේ. මේ විදිහට හැම ලෑන්ඩ් එකකටම අයිති වෙන විදිහට ඔයාලගේ විස්තර ටික දක්වලා තියෙනවා. මේක ඩිවිෂන් එක වොලියුම් එක ෆෝලියෝ එක එතකොට ක්‍රොස් රෙෆරන්සස් තියෙනවා නේද මේ ඉඩමාවේ තවත් වෙනත් පිටුවකින් නම් ඒ පිටුවට අදාළ විස්තර ටික මෙතන තියෙනවා ඊට පස්සේ ඉඩමේ නම name of the land plan number name of the surveyor right lot number village එකේ නම පත්තු කෝරළේ ඔය විදිහට ඉඩමට අදාළ සේරම ඩිස්ක්‍රිප්ෂන් එක මෙතන තියෙනවා ඊට පස්සේ බවුන්ඩරිස් දක්වලා තියෙනවා උතුරේ මේක නැගෙනහිරෙන් දකුණෙන් බටහිරෙන් ආදී විදිහට right so when you are looking to a volume you can identify the extent boundaries and the name of the land and all the details which relating to the particular land and also then you could identify the details or how the property has been transferred from one person to another in a
chronological order. Or in other words, you can find the chain of title. Now, අපි example sample එකක් බලමු මෙතන කොහොමද property එක අපි check කරන්න කියලා. දැන් මේ විදිහට land එකේ නම මේකේ plan number එක කරපු දිනය, survey එකේ නම, extent එක, boundaries ටික දාලා තිනවා ඔය ආදී විදිහට මේක fill වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා registration date එක. අපි priority claim කරනකොට priority යටතේදී බලන්නේ මෙන්න මේකින registration date එක. Land registry එකට මේක register කරන්න ඉදිරිපත් වෙච්ච date එක. මෙතන තියෙනවා මේ ඔප්පුවේ ලියන ලද මේ යම් transaction එකට අදාළ ඔප්පු අංකය සහ ඔප්පුව ලියපු දිනය. දැන් මේක ලියලා තියෙන්නේ පෙබරවාරි 22 registration එකට අවිලා තියෙන්නේ පෙබරවාරි 26. ඊට පස්සේ notary ගේ නම මේ deed එකට අදාළ trans එක සහ මේක ඊට පස්සේ අපේ encumbrances. දැන් gift එකක් නම් life interest තියන් තියනවාද එහෙනම් ඒකේ life interest කියලා දාලා තියනවා. මොන හරි encumbrances තියනවා නම් conditions තියනවා නම් ඒ හැමදේම මේ තීරුවේ වට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ transaction එකට අදාළව මේකේ අයිතිය තිබුණු කෙනා දැන් අයිතිය ලබා දෙන පුද්ගලයාගේ විස්තර දෙක තියෙනවා. දැන් මෙතනදී මේ කජුගහවත්ත කියන land එකේ ඕනෙ වෙලා ඉඳලා තියෙන්නේ චිරත් කිරිදිරිය. ඒතොර චිරත් කිරිදිය මොකද කරලා තියෙන්නේ? එයා මේ property එක transfer කරලා තියෙනවා දිනේෂ් පියුමල්ට. දැන් ඔයා ඔන්න බලාගෙන ඉන්නවා title එකේ. ඒතොර දිනේෂ් පියුමල් මෙතන ඉන්නවා. දිනේෂ් පියුමල් ඊළඟට දීලා තියෙනවා නවින් කපයාගලට. නවින් කපයාගල මේක දීලා තියෙනවා ප්‍රවීන් ගංගට. ඔන්න ඔයා title එක හොයාගෙන යනවා. ඔන්න ওই විදිහට තමයි ඔයාට folio එකක් තියෙන්නේ. ඊට පස්සේ දැන් මෙතනින් ඉවර වුණාම දැන් present owner ලා ප්‍රවීන් ගංගනේ මේ වෙනත් පුද්ගලෙක්. ඒ කියන්නේ මේ land එකේ තව පිටුවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙතන දාලා තියෙනවා මේක තව දුරටත් ඉදිරියට අරන් ගිහලා තියෙනවා G 148 57. එහෙනම් දැන් මේ තියෙන 98 62 මේක ගිනිහිලා තියෙන 148 වෙනි පොතේ 57 වෙනි පිටුවට. එහෙනම් අපි දැන් හොයන්න ඕනේ ඒකට අදාළ land එක. ඒකට අදාළ folio එක අරගෙන පත්තිරු අරගෙන අපි check කරන්න ඕනේ එතනින් එහාටත් කොහොමද title එක ගිහලා තියෙන්නේ කියලා. ওই විදිහට අපි අවුරුදු 30ක් වෙනකන් මේකේ title එක check කරන්න ඕනේ මේක සම්බන්ධයෙන් proper title එකක් present owner ට තියනවාද කියලා බලන්න. Right. දැන් ওই basic idea එකත් එක්ක අපි බලමු ඇයි title examination එකක් අවශ්‍ය වෙන්නේ කියලා. Now the reason why you are holding a title examination in the land registry is to find the defects in the title on the chain of ownership. And also one of the another objective of title examination is to see whether the documents in chain have been duly executed and registered in the correct folio. එකක් තමයි මේක කියන විදිහට ownership එක හරියට ඇවිල්ලා තියෙනවද present owner දක්වා. ඒ වගේම මේ හැම එකක්ම properly execute කළා register කරලා තියනවද හරි folio එකේ මේ පත්තිරුවේ මේ folio එකේ හරියට මේ දේවල් register කරලා තියනවද කියන එකත් අපිට title examination එකේදී check කරගන්න පුළුවන්. Right? Now for an example අපි බලමු දැන් මේකේ defects තියනවද කියන එකේදී පියදාස has gifted a particular land to Sunil subject to life interest. පියදාස සුනිල්ට දෙනවා තැගි කරනවා යම් ඔප්පුවක් ලයිෆ් ඉන්ට්‍රස්ට් එකට යටත්ව ජීවිත භුක්තියට යටත්ව. සුනිල් මොකද කරන්නේ මේක විකුණනවා හර්ෂට. දැන් ඔයා ෆෝලියෝස් චෙක් කරගෙන යනකොට මේකේ හරි ප්‍රශ්නයක් නැහැ. සුනිල්ට දැන් හර්ෂට දැන් හර්ෂගෙන් නම් අපි මිලදී ගන්න යන්නේ අපි මුලින් බලනවා හර්ෂට ටයිටල් එකක් තියනවාද. හර්ෂට මේක ලැබෙන්නේ සුනිල්ගෙන්. එහෙනම් සුනිල්ට හරි ටයිටල් එකක් තියෙනවා නම් හර්ෂටත් හරි ටයිටල් එකක් තියෙනවා. දැන් අපි බලන්න ඕනේ සුනිල් හර්ෂට දීලා තියෙන ට්‍රාන්ස් එකකින්. ඒ කියන්නේ හර්ෂට ප්‍රශ්නයක් නැහැ. හර්ෂට ටයිටල් එකක් තියෙනවා. හැබැයි හර්ෂට ටයිටල් එකක් තියෙන්නේ සුනිල් ටයිටල් එකක් තිබ්බොත් විතරයි. එතකොට අපි බලන්න ඕනේ සුනිල්ට මේක ලැබුණේ කොහොමද කියලා. සුනිල්ට මේක ලැබිලා තියෙන්නේ gift එකකින්. එහෙනම් ඒකේ ප්‍රශ්නෙකුත් නැහැ. හැබැයි මේක දාලා තියෙනවා subject to life interest. පියදාස මේක gift කරලා තියෙන life interest එකට යටත්ත.
එහෙනම් පියදාස ජීවත් වෙලා ඉන්න තාක් කාලයක් මේ ප්‍රොපර්ටි එක ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. එහෙනම් අපි බලන්න ඕනේ පියදාස ජීවත් වෙලා ඉන්නවද? පියදාස ජීවත් වෙලා ඉන්නවා නම් මේක ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. ට්‍රාන්ස්ෆර් කරාට හර්ෂට වැලිඩිටි එකක් යන්නේ නැහැ. එහෙනම් අන්න චේන් ඔෆ් ඕනර්ෂිප් එකේ ඩිෆෙක්ට් එකක් තියෙනවා. ඔන්න ඔය කියන ඩිෆෙක්ට් හඳුනගන්නත් චේන් ඔෆ් ඕනර්ෂිප් එක හඳුනගන්නත් මේ කියන ට්‍රාන්සැක්ෂන් ප්‍රොපර්ලි රෙජිස්ටර් වෙලා තියෙනවද කියන එක හඳුනගන්නත් තමයි අපි ටයිටල් එක්සමිනේෂන් එකක් කරන්නේ. රයිට්? අපි තවදුරටත් කතා කරොත් එහෙම ටයිටල් එක්සමිනේෂන් එකේදී අපි බලනවා chain of title එක notary must satisfy that the chain of title from original owner to the present owner is continuous and unbroken. මේක දන්වැලක් විදිහට ගත්තම දන්වැලක පුරුක් විදිහට මුලින්ම මේකේ අයිතිකාරයා චිරත් කිරිදිනිය. චිරත් කිරිදිනියගෙන් දිනේෂ් පියුමල්ට ලැබිලා තිනවා. දිනේෂ් පියුමල්ගෙන් මේක නවින්ක සංගක්කාරට ලැබිලා තිනවා. නවින්ක සංගක්කාරගෙන් ප්‍රවීන් ගංගට ලැබිලා තිනවා. දැන් මේ ඊඩම වාගේ ක්ලයන්ට් ගන්න යන්නේ ප්‍රවීන් ගංගගෙන් නම් ඔයා බලන්න ඕනේ ආරයිට් chain of title එක continuously unbroken විදිහට තියෙනවා. දැන් එක තැනකදී චිරත් කිරිදිනියගෙන් දිනේෂ් පියුමල්ට ලැබිලා තියෙනවා. ඊට පස්සේ එක සැරේම නවින්ක සංගක්කාර මේක ප්‍රවීන් ගංගට දීලා තියෙනවා. ඒ කියන්නේ මෙතන මැද තැනක ප්‍රශ්නයක් තියෙනවා. එක්කෝ ඒක properly transfer කරලා නැහැ, එක්කෝ ඒක register කරලා නැහැ. එහෙනම් chain of title එක broke කියලා තියෙනවා. continuity එකක් නැහැ. යම් තැනකදී ඒක breakdown එකක් තියෙනවා නම් අපි අපේ client කියනවා මෙන්න මෙහෙමයි, මෙන්න මේ වගේ ගැටලුවක් මේ ඉඩමේ තියෙනවායි කියලා. Now chain of title clearly seen in the abstract of title. අපි අන්තිමටම කතා කරන abstract of title එක ගැන and in the pedigree which would prepare at the end of the examination. මේ විදිහට ෆෝලියෝස් ඔක්කොම චෙක් කරලා ඉවර වෙලා ඔයා හදාන්න ඕනේ abstract of title එකක්, පොඩි chart එකක් හදන්න තියෙනවා. ඒ වගේම ඔයා අඳින්න ඕනේ pedigree එකක්. මෙයාගෙන් මෙයාට ලැබුණා, මෙයාගෙන් මෙයාට ලැබුණා, ඊට පස්සේ මෙයාට ලැබුණා. ඔයා අදී විදිහට ඔයා pedigree එකක් අඳින්න ඕනේ. අපි pedigree එකක් වෙනම video tutorials දෙකක් යටතේ pedigree එකක් කොහොමද අඳින්නේ කියලා කතා කරනවා. abstract එක මේ video tutorial එකේදීම අන්තිමට කතා කරනවා. ඒතකොට මේ දෙකෙන් බලලා, ඒ කියන්නේ අපි folios check කරන එකේ summary එකක් අපිට identify කරගන්න පුළුවන් abstract of title එකෙන් සහ pedigree එකෙන්. right. දැන් අපි බලමු examination of title එකක් කරනකොට මුලින්ම කරන්න ඕනේ මොකද්ද කියලා. first of all you have to identify the particular land. දැන් ඔයාගේ client ඇවිල්ලා කියනවා මෙන්න මෙහි කඩුවෙල මෙන්න මෙහි ඉඩමක් ගන්න යන්නේ කියලා. එතකොට client ගෙන් මේ විස්තර ටික අහගෙන ඔයා හරියට ඉඩම අඳුන ගන්න ඕනේ. client කිව්වට මෙන්න මෙතනයි මායිම කියලා ඔයා බලන්න ඕනේ survey plan එකේ 22:33 කියන plan එකේ, AB හර්ෂ කියන survey මැනපු plan එකේ ලොට් එක නම් මෙන්න මේක මායිම් කරලා තියෙන්නේ. මේකේ උතුරින් නැගෙනහිරෙන් ඔයාදී විදිහට ෆෝලියෝ එකේ කොහොමද බවුන්ඩරිස් දාලා තියෙන්නේ කියලා චෙක් කරනවා. ඒතර ක්ලයන්ට් කියනවා ආට මේකේ ඉඩමේ පර්චස් 32ක් තියෙනවා. හැබැයි ෆෝලියෝ එකේ දාලා තියෙන්නේ පර්චස් 30යි කියලා. රයිට්? එතකොට ක්ලයන්ට් කියන විදිහට නැතුව අය හැමතිස්සම ෆෝලියෝ එකේ චෙක් කරලා බලන්න ඕනේ මේකේ ප්ලෑන් එකට අනුව කොච්චරක් තියෙනවද, මායිම් තියෙනවද. And also you need to identify whether there is any existent right of way or other servitudes. දැන් මේකේ මේ පාර හරහා මේ ඉඩම හරහා යම් පාරක් වැටිලා තියෙනවා. එහෙමත් නැත්නම් මේ ඉඩමට access තියෙන්නේ මේ main road එකට access තියෙන්නේ main road එකෙන් මේ ඉඩමට access තියෙන්නේ මේ පාර හරහා. Servitude right එකක් තිබිලා තියෙනවා. එහෙමත් නැත්නම් right of way එකක් තිබිලා තියෙනවා. අන්න එහෙම දේවල් තියනවාද කියලා ඔයා මේ land එකේ extend එක ලෑන්ඩ් එකේ බවුන්ඩරිස් මුලින්ම ලෑන්ඩ් එක ඩෙන්ටිෆයි කරගන්න ඕනේ. මේ විදිහට සර්වේ ප්ලෑන්ස් අරගෙන ඒවා රිෆර් කරලා ප්‍රොපර්ලි ලෑන්ඩ් එක ඩෙන්ටිෆයි කරගන්න ඕනේ. ඒක තමයි ෆස්ට් ස්ටෙප් එක
examination of title එකේදී. Right? First of all, you have to identify the land, and in order to do that, you must obtain the survey plans and refer to that survey plans properly, and then you can identify the lot number and then the boundaries extend. And also you need to see whether there are any existing rights or other servitudes with relating to this particular land. Right. Then we have to do the search. Once you identify the land, now you can do a proper search in order to identify the title of the land. Then අපි land එක identify කරගත්තාන් පස්සේ search එක කරනවා. Now in search, you have to examine the entries in all the folios relating to the relevant land. So by examining the all entries in the folios, you can discover the encumbrances or other defects in the title. Then ඔයාට අරගත්තර පස්සේ folio එකේ දැන් search කරන්න මෙන්න මේ folio එක check කරනවා. මේ folio එකේ මුලින් බලන්න ඕනේ මේ පිටුවට ගෙනාපු කලින් පිටුවක් තියනවාද කියලා. එතකොට එහෙම තියෙනවා නම් ඒ විස්තර ටික මෙතන දාලා තියෙනවා. Right? ඒ වගේම ඔයා බලන්න ඕනේ යටින් මේ පිටුව තව ඉස්සරහට ගිනිහිලා තියෙනවාද? ඒ කියන්නේ මෙතනින් පස්සෙත් ප්‍රවීන් ගංගා ගෙනුත් පස්සේ ප්‍රවීන් ගංගාත් මේක තව කාට හරි පවරලා තියෙනවා. එහෙනම් අපි ඉස්සරහින්ද පිටිපස්සට එකින් එක මේක චෙක් කරගෙන ඉන්න ඕනේ. හැම folio එකකම entries අපි චෙක් කරන්න ඕනේ. කොච්චර කාලයක් දක්වාද? අවුරුදු 30ක් දක්වා. එතකොට අපිට identify කරගන්න පුළුවන් මේකට අදාළ encumbrances මොන හරි තියෙනවද? ඒ වගේම මේකේ මොන හරි defects තියෙනවද කියලා. උදාහරණයක් විදිහට සමහර වෙලාවට land registrar විසින් මේ අනුසටහන එහෙමත් නැත්නම් අත්සන initial කරපු signature එක දාන්නේ නැහැ. එතකොට මේ මැද අවස්ථාවේදී signature එක දාලා නැත්නම් එතන එහෙනම් defect එකක් තියෙනවා මේ title එක සම්බන්ධයෙන්. ඔයා ඒක ගැන inquiry එකක් කරන්න ඕනේ. ඒක check කරලා බලන්න ඕනේ ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. ඔයා client inform කරන්න ඕනේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවායි කියලා. මේ විදිහට ඔයා search එකේදී folio එකට අදාළ හැම entry එකක්ම check කරන්න ඕනේ. You have to examine the all entries in the folios. Right? And then you have to identify the encumbrances, ascertain whether there are list pendants being registered, undischarged mortgage bonds, notices of seizure, priority notices, caveats, seizure priority notice. මේ විදිහට අපි මේ notices වර්ග ටික වෙනම video tutorial එකකදී කතා කරා. උතරා දන්නවා list pendants එක කියන්නේ මොකද්ද? එහෙනම් list pendants එකක් මේකට තියෙනවා නම් ඒ කියන්නේ මේඩම සම්බන්ධයෙන් මොකක් හරි litigation එකක් යනවා, නඩුවක් යනවා. මේ හැමදේම identify කරගන්න පුළුවන් ඉන්නේ. Priority notices තියෙනවද? Seizure notices තියෙනවද? මේ විදිහට හැම encumbrance එකක්ම identify කරගන්න පුළුවන් වට ඒ අදාළ folio එක check කරලා. Right? ඊට පස්සේ examination of title එක යටතේ දැන් අපි හැම folio එකකම check කරා. Encumbrances තියෙනවද බැලුවා. ඊළඟට අපි බලන්න ඕනේ මේකේ title එකේ අර chain of title මේක පිළිවෙලට chain එකක් විදිහට present owner දක්වා ඇවිල්ලා තියෙනවද? Chain of title from original owner to the present owner is continuous and unbroken. It is evidenced by deeds and other related documents of the property. මේ property එකට අදාළ folios check කරලා ඔයා බලන්න ඕනේ original owner ගෙන් present ownerට continuously saha unbrokenly meke title ekak pass vela thiyenada kiyala. The title has to be traced back to 30 years or earlier it may considered good. Then banking loan ekak ehema aragannawa na title ekak avurudu 30 ekata pitipassare pennuwe naththam loan ekak obtain karaganna paha. E nisa ara me avurudu 30 thamai criteria ekak standard ekak ita wada heuwai kiyala prashnayak na. But at least you have to trace back the title up to 30 years. Then chain of title එකේදී මම අර introduction එකේදීත් කිව්වා දැන් original owner වෙලා Chirath Kiridiya මේක transfer කරලා තියෙනවා Dinesh Piyumal ට. Dinesh Piyumal මේක
1999 මැයි 3 වෙනිදා නවින්ක සංගක්කාරට ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා. එහෙනම් චිරත් පිනිදී හිටියා. චිරත් පිනිදී දිනේෂ් පියුමල්ට දුන්නා. දිනේෂ් පියුමල් මේක නවින්ක සංගක්කාරට දුන්නා. නවින්ක සංගක්කාර මෙතන ඉන්නවා. නවින්ක සංගක්කාර මේක gift කරලා තියෙනවා ප්‍රවීන් ගංගට. එහෙනම් නවින්ක සංගක්කාරින්ද මේක ප්‍රවීන් ගංගට දීලා තියෙනවා. දැන් මේක ඉස්සරහටත් ගෙනිහිලා තියෙනවා. එහෙනම් අපි බලනකොට ඊළඟ ෆෝලියකේ තියෙනවා නම් ප්‍රවීන් ගංගා මේක ප්‍රසන්ට් ඕන වෙන දුලිතට දීලා තියෙනවා නම් එහෙනම් ඒ කියන්නේ දුලිතට ඔරිජිනල් ලෝනකින් ප්‍රසන්ට් ඕන දක්වා පිළිවෙලකට මේක ඇවිලා තියෙනවා කිසිම බ්‍රෝකන් එකක් නැතුව බ්‍රේක් ඩවුන් එකක් නැතුව කන්ටිනියුස්ලි චේන් ඔෆ් ටයිටල් එකේ කැඩීමක් නැතුව ප්‍රසන්ට් ඕන දක්වා ලැබිලා තියෙනවා එහෙනම් චේන් ඔෆ් ටයිටල් එක තියෙනවා මුලින්ම ඔයා ලෑන්ඩ් එක ඩෙන්ටිෆයි කරගන්න ඕනේ ඊට පස්සෙ ඔයා ෆෝලියෝස් ඔක්කොම චෙක් කරන්න ඕනේ ඊට පස්සේ ඉන්කම් ප්‍රින්සස් බලන්න ඕනේ චේන් ඔෆ් ටයිටල් එක බලන්න ඕනේ ඊළඟට අපි බලන්න ඕනේ මේ එක්සිකියුට් කරපු පාර්ශවයන්ට එක්සිකියුටඩ් පාටීස් වලට capacity එක තිබුණද කියලා so you have to satisfy that every grantor of the deeds in that chain of the title had power to dispose the land grantor should not subject to any civil disability for example minority insolvency or if it is an attorney signs on behalf of the principal there has to be a power of attorney granting the power to that particular agent or attorney to sign or to grant convey that particular property on behalf of the principal right da udaharanayak idihata metene idi gift karana kota me ek party ekak grantor ayilla minor kenek na eyata meka grant kirime power ekak naha guardian kenek nathuwa etoda guardian kenek innawada court ekek permission aran thiyenawada මේ විදිහට මේ පාටි එකට එක්සිකියුටඩ් පාටි එකට කැපැසිටි එක තියනවද කියන එකත් ඔය චෙක් කරලා බලන්න ඕනේ. Right? So the power to dispose the land, if that particular person has the power to dispose the land that is very important. Chain of title එක තිබුණත් වැඩක් නැහැ. මේ chain of title එක යටතේ මේ property එක grant කරපු පුද්ගලයන්ට power එක නැත්තම් capacity එක නැත්තම් එතකොට මේක සම්බන්ධයෙන් clear title එකක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේකට අදාළ necessary parties join කරන් තියනවද කියලා. Every person who was a necessary party to a transfer or gift must join. Certain restrictions and prohibitions set out in the certain special laws. Then gift එකක නම් guardian join කරන් තියා ගන්න ඕනේ. දේශවලාමේ ලෝ එකකදී නම් මැරීඩ් වුමන් කෙනෙක් අනිවාර්යයෙන්ම හස්බන්ඩ් කෙනෙක්ව ජොයින් කරන් තියෙන ඕනේ because they have to obtain the consent of the husband in order to transfer a particular property if the the person who is transferring the property is a married woman under the දේශවලාමේ ලෝ she has to obtain the consent of his of her legally married husband දේශවලාමේ නීතියේදී වගේ යම් restrictions දාලා තියෙනවා දේශවලාමේ නීතිය යටතේදී මැරි කරපු කාන්තාවකට බෑ property එක තමාගේ කැමැත්තට transfer කරන්න without the consent of her legally married husband husband ගේ consent එක නැතුව property එක transfer කරන්න බෑ එහෙනම් ඒ husband වත් necessary party එකක් වෙනවා එයාවත් මේ deed එකට සම්බන්ධ කරගන්න ඕනේ අර මයින කෙනෙක් වෙනුවෙන් කරන gift එකකදී හැම වෙලාවෙත් මයින කෙනෙක් කරන ට්‍රාන්ස් එකකදී guardian පාටි එකක් කරනවා වගේ තේසවලාමේ ලෝ එකේ married woman කෙනෙක් නම් එයා අනිවාර්යයෙන්ම යාගේ consent husband ගේ consent එක කරගන්න husband ව necessary party එකක් කරන්න ඕනේ so moving on now we are going to learn about how to examine a title with regard to a will or intestacy Now, if the land is subject to an intestate, state value above 4 million must obtain a letter of administration from the court
copy of the letter of administration should annex to the title deed. Right? Last will ekak nathuwana merune interstate na property ke value ekak million 4ට වඩා වැඩි na court එකෙන් letter of administration aran thiyenone. Etoṭa oya check karanna one me property ekak last will ekak nathuwa transfer wish ekak nan me letter of administration ekak property karan thiyenoda. ඒ වගේම ඒකට අදාළ copies මේකේ title deed එකට අමුණලා තියනවාද ඔය දේවල් ඔය චෙක් කරන්න ඕනේ will එකක් හරි interstacy අවස්ථාවකදී නම් මෙතන දින interstacy අවස්ථාවේදී ඔය එක චෙක් කරන්න ඕනේ will එකක් ඇතුව තිබ්බ වෙලාවකදී last will එකක් තිබ්බ test date අවස්ථාවකදී first of all you have to identify whether the will has been proved then secondly you have to see whether the probate has been obtained from the court and the copy of the probate should be annexed to the deeds. Last will එකක් යටතේ තියෙන property එකක් නම් යම් තැනක තියෙන්නේ chain of title එක check කරන් යනකොට මුලින්ම බලන්න ඕනේ මේ will එක උසාවියේදී ඔප්පු කරලා තියනවාද. Whether the will has been proved. Then you have to identify or examine whether the probate has been obtained from the court. ඊළඟට අපි බලන්න ඕනේ දැන් last will එකේදී අපි application එකක් දැම්මන් පස්සේ property එකට අදාළ අපි ඒක inventorize කරනවා මේ property වලට අදාළ list එකක් ලියනවා assets මේවා liabilities මේවා ඔය ආදී විදිහට assets යටතේ දාලා තියෙන assets යටතට අපි මේ title එක examine කරන land එක ඉන්වෙන්ටරයිස් කරලා තියනවාද කියලා අපි බලන්න ඕනේ. එතකොට මේකේ ප්‍රොබේට් එකක් තියෙනවා, විල් එකක් තියෙනවා. ඒ හැමදේම තිබ්බට වැඩක් නැහැ. මේ ප්‍රූ කරපු විල් එකේ මේ ෂූ කරපු ප්‍රොබේට් එක යටතේ අපි ටයිටල් එක චෙක් කරන ලෑන්ඩ් එක නැත්තම් ලාස්ට් එක ප්‍රූ වුණා කියලා අපේ ටයිටල් එක එක්සැමින් කරන වැඩේට වැදගත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි බලන්න ඕනේ මේ අපි ටයිටල් එක එක්සැමින් කරන ලෑන්ඩ් එක මේ will එක ප්‍රූව් කරපු එහෙමත් නැත්නම් ටෙස්ටේට් ප්‍රොසීඩින් එකේ යන මේ ප්‍රොසීඩින් එකේ ඉන්වෙන්ටරයිස් කරලා තියනවාද කියලා ඇසෙට්ස් යටතේ මේ ලෑන්ඩ් එක. And then pedigree must draw to ascertain the proportion of the land which heirs are entitled to. ඊට පස්සේ මේකේ heirs ලට කොච්චරක් හම්බ වෙනවද කියන එක ඉන්ටර්ස්ටේට් අවස්ථාවකදී අපි pedigree එකක් ඇඳලා බලන්න ඕනේ. අපි ටයිටල් එකක් සර්ච් කරනකොට ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකකින් දැන් බලන විදිහ කිව්වා. හැබැයි එතනින් අපේ ටයිටල් සර්ච් එක ඉවර වෙන්නේ නැහැ. There is a search in the local authorities as well. Local authorities වලත් ඔයා කරන්න ඕනේ searches වගේක් තියෙනවා. ඔයාට obtain කරගන්න ඕනේ certificate වගේක් තියෙනවා. One such certificate is non-vesting certificate. Now you have to obtain the non-vesting certificate from the municipal treasurer or the chairman of the urban council. Now the content of the non-vesting certificate is if there is any amount which is due to the council, the fact that the present owner of this land has certain due amounts which he has liability to pay to the council and also the value of the amount he has to pay it is set out in this non-vesting certificate. Right, so this non-vesting certificate is valid only for 6 months from the date of issue, and this certificate is mandatory when applying for a loan. Certificate is about whether the property has or has not vested in the council for the non-payment of rates. Then yam idamak sambandhin api kimuko මහරගම urban council එකේ municipal council urban council එකේ තියෙන land එකක් සම්බන්ධයෙන් මේ ඉදමට අදාළව අපි විවිධ ගෙවීම් කරන්න ඕනේ local authority එකට. එතකොට මේ ගෙවීම් annually අපි කරලා නැත්තම් වරිපනම්පදු හෝ වේවා ඒ ගෙවීම කරලා නැත්තම් මේ ඉදම සම්බන්ධයෙන් liability එක මේ ඉදම ලෝකල් ඔතෝරිටි එකට පුළුවන් urban council එකට පුළුවන් මේක
වෙස්ට් කරගන්න අත්පත් කරගන්න බදු ගිව්වේ නැති නිසා අත්පත් කරගන්න පුළුවන් දැන් ඔයාගේ ක්ලයන්ට් ඕන වෙනවා මේ ඉඩම මිලදී ගන්න ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ සේරම සර්චස් කරාම මේකේ ටයිටල් එක සම්බන්ධයෙන් දැන් මේ ඉන්න ප්‍රසන්ට් ඕනට මේකේ චේන් ඔෆ් ටයිටල් එක තියෙනවා කිසිම ඉන්කම්ප්‍රෙන්සස් උත් නැහැ ලෑන්ඩ් එකත් අයිඩෙන්ටිෆයි කරගත්තා බවුන්ඩරිස් උත් හරි එක්ස්ටෙන්ඩ් එකත් හරි දැන් ඔයා ක්ලයන්ට් එක කියනවා මේක ගන්න පුළුවන් කියලා ක්ලයන්ට් මේ කරගත්තට පස්සේ මාස දෙක තුනක් යනකොට නගර සභාවෙන් ඇවිල්ලා මේ ඉඩමට බදු ගෙවල නැහැ කියලා ඉඩමත්පත් කරගන්නවා ඒ දේ නැති කරගන්න තමයි ආ ටයිටල් එක සර්ච් කරාට පස්සේ ඔයා ලෝකල් ඔතොරිටි එකේ සර්ච් කරන්න ඕනේ මේ ඉඩම සම්බන්ධයෙන් ගෙවන්න තියෙන සේරම මුදල් ඩිව් අමවුන්ට්ස් මියුනිසිපල් කවුන්සිල් එකට හෝ වේවා අර්බන් කවුන්සිල් එකට හෝ වේවා ඒ අදාළ ලෝකල් ඔතොරිටි එකට මේ ඩිව් අමවුන්ට්ස් පේ කරලා තියනවද කියලා චෙක් කරලා ගෙවලා තියෙනවා නම් ඒක ගෙවලා තියෙනවා කියලා ගෙවලා තියෙන නිසා මේ ඉඩම වෙස්ට් කරගන්නේ නැහැ නන් වෙස්ටින් සර්ටිෆිකේට් එකක් ලෝකල් ඔතොරිටි එකෙන් පවරවා ගන්නෙ නැහැ නොපවරා ගැනීම සහතිකයක් ඉෂු කරන අපි එකට කියනවා නන් වෙස්ටින් සර්ටිෆිකේට් එකක් කියලා so this certificate is about whether the property has or has not vested in the council for the non payment of rates rates given නැහැ කියලා මේක අරගන්න තියෙනවා නම් non rates ගෙවල නැත්තම් non vesting certificate එක issue කරන්නේ නැහැ rates properly ගෙවල නම් local authority කින් issue කරනවා මාස 6කට මේකේ non vesting certificate එකක් මේ land එක local authority එකට ණයක් නැහැ due amounts නැහැ ඒ නිසා power ගැනීමේ liability එකක් නැහැ කියලා. එතකොට ඔයාවිල්ලා local authority කින් ඔය obtain කරගන්න ඕනේ එක certificate වර්ගයක්. තව certificate එකක් තමයි street line certificate එක වීදි රේඛා සහතිකය. Now any property can be acquired by the local authority or road development authority to make a road or to expand an existing public road. Or if any property has not been earmarked for a future road widening, a street line certificate issued by the local authority. Then, para ayina land ekak thiyenawa. Right? Anek land thawa vidihikata thiyenawa. Then oyage client one wenawa me idema milidi ganna. Ara kiyuwage title search eke kisima prashnayak naha. ඊට පස්සේ ආ ලෝකල් ඔතොරිටි කට ගිහිල්ලා බලන්න ඕනේ මේක සම්බන්ධයෙන් මේ ඉඩම සම්බන්ධයෙන් ඉදිරියේදී ෆියුචර් එකේදී රෝඩ් වයිඩනින් එකක් තියනවාද පාර පුළුල් කරන්න මේන් රෝඩ් එක පබ්ලික් රෝඩ් එකක් ලොකු කරන්න මේක මේ ඉඩමෙන් කොටසක් ගන්න බලාපොරොත්තුවක් තියනවාද එහෙමත් නැත්නම් මේ ඉඩම සම්බන්ධයෙන් ස්ට්‍රීට් ලයින් එක තියෙන්නේ කොතනින්ද එතකොට නැත්තයි ඉඩම ගත්තට පස්සේ ටික දවසකින් RD එකෙන් ඇවිල්ලා මායිම් ලකුණු කරලා ඉඩමෙන් භාගයක් කපාගෙන යනවා. ඒ දේ නැති කරගන්න අපි ලෝකල් ඔතොරිටි එකෙන් ඔබ්ටේන් කරගන්නවා ස්ට්‍රීට් ලයින් සර්ටිෆිකේට් එකක්. එතකොට මාස 6කට යාලා ඉෂු කරනවා ස්ට්‍රීට් ලයින් සර්ටිෆිකේට් එකක්. මේ ඉඩමට අදාළව ඉදිරියේදී මොන හරි රෝඩ් වයිඩනින් තියෙනවා නම් ඒ රෝඩ් වයිඩනින් ගැන සඳහන් කරනවා රෝඩ් වයිඩනින් නැත්තම් මේ ඉඩම සම්බන්ධයෙන් කිසිම ඉදිරියේදී ගන්න රෝඩ් වයිඩනින් කරන්න ලකුණු කරලා නැහැයි කියලා තියෙනවා නම් එතකොට ඔයාට ඉෂු කරනවා ස්ට්‍රීට් ලයින් සර්ටිෆිකේට් එක ඒ ලෝකල් ඔතොරිටි එකෙන් එතකොට මේක මාස 6කට වැලිඩ් වෙනවා එතකොට ඕක තමයි ස්ට්‍රීට් ලයින් සර්ටිෆිකේට් එක කියලා කියන්නේ ඊළඟට අපි බලනවා සර්ටිෆිකේට් ඔෆ් ඕනර්ෂිප් එක Now, certificate of ownership also issued by the local authority. It certifies the name of the last person registered as owner of the assessment register maintained by the local authority. Now, this is generally issued with the non-vesting certificate and also it is valid for 6 months. So, if the ownership of the property change, the particular notary has to inform to local authority by way of form title, abstract of title deed, to insert the name in the assessment register then api yam idamak sambandhayen deed ekak liwoth ehema api eke yawana land registry ekata
ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකට විතරක් නෙමෙයි අපි මේකේ කොපි එකක් යවන්න ඕනේ ඒ අදාළ ලෝකල් ඔතොරිටි එකට. එතකොට ලෝකල් ඔතොරිටි එකෙන් මේන්ටේන් කරන් යනවා ඇසෙස්මන්ට් රෙජිස්ටර් එකක්. මේ ඇසෙස්මන්ට් රෙජිස්ටර් එකේ තියෙනවා දැන් අයිතිය තියෙන කවුද කියලා අන්තිමටම නම සඳහන් වෙලා තියෙන කාගෙද කියලා ප්‍රසන්ට් ඕනර්. දැන් ඔය ටයිටල් එකක් සර්ච් කරාට පස්සේ ඔය ලෝකල් ඔතොරිටි එකේ චෙක් කරන නන් වෙස්ටින් සර්ටිෆිකේට් එකෙන් පස්සේ එයාලා ඉෂුව කරන එකත් එක්කම සර්ටිෆිකේට් ඔෆ් ඕනර්ෂිප් එකක් සර්ටිෆිකේට් එකක් දෙනවා මේ ඉඩම සම්බන්ධයෙන් අන්තිමට රෙජිස්ටර් වෙලා තියෙන ඕනර් මෙයා කියලා. එතකොට ලෝකල් ඔතොරිටි එකේ තියෙන ප්‍රසන්ට් ඕනර් නම් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ලෝකල් ඔතොරිටි එකේ හරිය විදිහට මේකේ රෙජිස්ට්‍රේෂන් වෙලා තියෙනවා කියලා. එතකොට එහෙනම් ඔයාට සර්ටිෆිකේට් ඔෆ් ඕනර්ෂිප් එකිනුත් මේ අදාළ ප්‍රසන්ට් ඕනර්ගේ ටයිටල් එක සම්බන්ධයෙන් ඒක එක්සැමින් කරගන්න පුළුවන්. ඒ වගේම දැන් ඔයා මේ ප්‍රසන්ට් ඕනර්ගෙන් ඔයාගේ ක්ලයන්ට් මේ ඉඩම මිලදී ගත්තා නම් ඔයා මේ මිලදී ගත් ඉඩම සම්බන්ධයෙන් ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකට ඩීඩ් එක යවන්න ඕනේ. ඒ වගේම ලෝකල් ඔතොරිටි එකට දැනුවත් කරන්න ඕනේ මේ අදාළ ඔරිජිනල් ලෝනගෙන් කලින් හිටිය ඕනගෙන් දැන් ප්‍රසන්ට් ඕනර් බවට පත් වෙන්නේ මෙන්න මේ ක්ලයන්ට්. එයාගේ නම මේ ඇසෙස්මන්ට් රෙජිස්ටර් එකට දාන්න කියලා. Right? So in the certificate of ownership, it must include the following: number of the deed, date, name of the notary public, nature of the deed, grantor's name and address, grantee's name and address, description of the land with boundaries and extent, consideration, assessment number, the property name, name of the street, and all the stuff has to be included in the certificate of ownership. And notary have to have this form certified stating that the said document is true extract of the title deed. Then oya present owner meka gattara passe land registry ekata yawwama original ekak e original title deed eke satthi pita patak true extract ekak kiyala oya certify karala thamai meke yawanna one local authority ekata. Etukota මේක සබ්මිෂන් එක කරාම on submission of the form the name of the new owner registered in the assessment register. එතකොට ආ assessment register එකේ අලුත් ඕනගේ present ඕනගේ වගේ client ගේ නම assessment register එකට issue කරනවා. ඊට පස්සේ ඔයාලට issue කරනවා certificate of ownership. මේක සම්බන්ධයෙන් ownership එක සම්බන්ධයෙන් සහතිකයක් නිකුත් කරනවා. දැන් අපි කතා කරන්න යන්නේ building line certificate එක ගැන. දැන් අපි ඉඩමක් ගත්තම මේ ඉඩමේ බවුන්ඩරිස් ඉදිරියට මේක ලකුණු වුණාට මේ සමහර වෙලාවට මේ කොනටම අපිට නිවසක් හදන්න බෑ. මේකේ බිල්ඩින් එකක් හදනවා නම් මෙන්න මේ ඒරියා එක තුලදී හදන්න පුළුවන් කියලා බිල්ඩින් එක හදන්න පුළුවන් ලයින් දක්වලා තියෙනවා. So it says, so in order to identify these lines you have to obtain the building line certificate and it certifies the point beyond which the building cannot be constructed on the property. මෙතනින් එහාට ගේ හදන්න බෑ property එකක් හදන්න බෑයි කියලා ගොඩනැගිලි රේඛා සහතිකේ building line certificate එකක් issue කරනවා. මේකත් street line එකත් එක්කම තමයි generally issue කරන්නේ. මාස 6කට මේකත් apply වෙනවා. Right? එතකොට එකක් අපි බලන්න ඕනේ මේන් රෝඩ් එකක් යනවා නම් RD එකෙන් මේක රෝඩ් වයිඩින් වලට අයින් කරන්න ස්ට්‍රීට් ලයින් සර්ටිෆිකේට් එකක් තියෙනවද? ඒ වගේම තමයි මේ ඉඩම සම්බන්ධයෙන් කොච්චර අඩි කිහිපයක් තියන්න ඕනද? කොච්චර දුර ප්‍රමාණයක් තියෙනවද මේකේ බිල්ඩින් ලයින් සර්ටිෆිකේට් එකට? ඒ කියන්නේ බිල්ඩින් එක හදන්න පුළුවන් කොයි ඒරියා එකෙන් මිහාද කියන කාරණාව අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ඉන්නේ local authority king obtain කරගන්න building line certificate එකත් එක්ක. අන්තිමට අපි obtain කරගන්න ඕනේ වැදගත්ම certificate එක certificate of conformity අනුකූලතා සහතිකය කියලා කියනවා අපි මේකට. දැන් මුලින්ම ඔයා ඉඩමක් අරගෙන මේ ඉඩමින් ගෙයක් හදනවායි කියලා මේ plan එක local authority කින් approval එක ගත්තට පස්සේ ඒ approve කරපු plan එකට අනුවයි ගේ හදලා තියෙන්නේ කියලා
ගේ හදල ඉවුරුනාට පස්සේ ලෝකල් ඔතොරිටි එකකින් මේක අනුකූලයි මේක කන්ෆර්ම් the building or the house has been completed or constructed in confirm to the plan approved by the local authority. So it certified that the building has constructed according to the approved plan. මේ approve කරපු plan එකට අනුව approve කරේ තට්ටු දෙකයි. පල්ලෙහා මෙච්චර කාමර ගානයි මේ උඩ තට්ටුවේ මෙච්චර කාමර ගානයි. ඒ විදිහට දාලා තිබ්බන් පස්සේ දැන් හදලා තියෙන තනි තට්ටුවට. එහෙමත් නැත්නම් කලින් කිව්වුඩින් වහලයක් ගහනවා කියලා දැන් දාලා තියෙන ස්ලැබ් එකක්. එහෙනම් plan එකට අනුව නෙමෙයි නම් හැදුවලා තියෙන්නේ. එතකොට certificate of conformity එක issue කරන්නේ නැහැ. The following factors are considered when issuing the certificate of conformity. First of all, they are looking whether the provision for sufficient sunlight and ventilation to the building. හිරුවෙලිය ඒ ආදී කාරණා ටික තියනවද කියන එක මුලින්ම බලන්න. හුලං එන විදිහට තියනවද අතරලා ජනෙල් තියනවද? ඒ කාරණා බලනවා මුලින්ම conformity එක check කරනකොට. ඊළඟට බලනවා the construction of the floors floor is in accordance with the plan. Plan එකේ කියලා තියෙන තනි තට්ටුවයි නම් තනි තට්ටුවටද ගේ හදලා තියෙන්නේ. නැත්නම් දැන් තට්ටු දෙකක් තියනවද? මේ විදිහට approved plan එකට අනුව floors ගන්න construct කරලා තියනවද කියලා බලන්න ඕනේ. And also they need to confirm whether walls are plastered. බිත්ති කපරාරු කළාද කියලා. එතකොට බිත්ති කපරාරු කළා නම් තමයි certificate of conformity එක issue කරන්නේ. ඒ වගේම plan එකේ විදිහට වහලා ගහලා තියනවාද? plan එකේ කියලා තියෙන slab එකක් දානවා කියලා නම් slab එකද දාලා තියෙන්නේ. නැත්නම් වහලා ගහනවා කොහොනම් ඒ ගහනවා කියපු විදිහටද වහලා ගහලා තියෙන්නේ? සහ sanitary facilities තියනවාද කියලා. එතකොට අවම වශයෙන් එක bathroom එකක්වත් completely හදලා තියෙන්න ඕනේ certificate of conformity එකක් issue කරන්න. Right? මේ කරුණු පහ බලනවා. ඔයාගේ හදල ඉවුරුනා කිව්වට පස්සේ local authority එකට මේක inform කරාම local authority එකෙන් officer කෙනෙක් එවනවා. මෙන්න මේ කියන කරුණු ටික check කරන්න. එහෙම check කරලා ඉවරලා යාල issue කරනවා certificate of conformity. Right? අවසාන වශයෙන් අපි කතා කරන්නේ මේ කියන abstract of title එක. දැන් අපි land registry එකෙත් local authority එකෙත් කරන්න ඕනේ search එක කරලා obtain කරගන්න ඕනේ certificate හැමදේම අරගෙන දැන් title එක identify කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි හදන්න ඕනේ මෙන්න මේ වගේ වගුවක් abstract of title එකක්. එකේ deed number එක, ඒකට අදාළ දිනය, මේ instrument එකේ නම, instrument එක ලියපු deed එක ලියපු notary ගේ නම, grantor, grantee, මේකේ extent එක සහ වෙනත් කරුණු තියනවා නම් others ඇටදී දාන්න ඕනේ. එතකොට අපි මේකේ දානවා original loan එකකින් deed number එක, date එක, මේ අදාළ විස්තර ටික, extent එක. Right? එතකොට මොන හරි gift එකක් තියනවා නම් අපි මෙතනට life interest එක දාමු. Right? Gift එකක් තියෙනවා මේකට life interest එකක් තියෙනවා. Deed of trance එකක් තියෙනවා purchase 22මයි. Deed of trance එකක් තියෙනවා මේක purchase 20ක් වුණොත් ඔන්න ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එහෙනම් boundaries වල යම් ගැටලුවක් වෙලා තියෙනවා. ඒතර මේකත් purchase 22යි නා. එහෙනම් කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මේ විදිහට examination of title එක කරාට පස්සේ ඔයා මේ විදිහට ඒකේ summary එක ඇතුළත් වෙන විදිහට abstract of title එකක් හදන්න ඕනේ. ඊට පස්සේ examination එකෙන් පස්සේ ඔයා හදාන්න ඕනේ pedigree එකක්. අපි pedigree එක වෙනම video tutorials දෙකක් එක්ක වෙනම කතා කරනවා. ඒ නිසා අපි pedigree එක වෙනම කතා කරමු. Examination of title එක සම්බන්ධයෙන් මොන හරි ගැටලු තියෙනවා නම් කලින් අවස්ථාවලදී වගේම ඔයාලට පුළුවන් අපේ WhatsApp number එකට ඔයාලට ඕනම ගැටලුවක් voice note එකක් ආකාරයෙන් හරි message එකක් විදිහට හරි අපි යොමු කරන්න. එතකොට ඒ ගැටලු නිරාකරණය කරගෙන අපිට පුළුවන් විභාගයට හොඳින් සූදානම් වෙන්න.